Net News. आईबोवान माध्य आचार धर्म सुरक्षा में निदरिपात करने नेट न्यूज़ सबसे प्रोत्साहित प्रकाशित आई में नेट न्यूज़ में दरिये सिटे मम्मे तरंग रुक्षांच ऐसे करे प्रथम इन प्रधान प्रोत्साहित सिरस्थल रटा गुड़नगर ने पिटराट वलिन साल हिंगा कैवा जनपति किया है मंग हकमेंटिंग होगी हिंगा कैवा वोटा नागत एक लबला दिन मंगिता ने वसी लुदे नाम वैदी ट्वेलाइन समाज एक कैमती कियला आंडवगी हिंगा कर रोगी नसर नकल सौख्य वर्चनीय वैट हुडे कोरोना निसा कल्गी विभाग हर कालेट इन्न तवत अवरुद्ध किया श्रीलंका पंद्यवन हमुए अफगन निम लकुन दिशी हेट हाइकट सीमा वे बालियन संचारक इंट अदसिट डॉलर दहायक अलुत बताक රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් එමගින් තරඟකාරී ලෝකයට වෙළඳපොළට අවශ්‍ය වෘත්තිකින් බිහි කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ 2024 වර්ෂයට දාල පාසල් පෙළපොත් සහ නිලැඳුම් ප්‍රතිබෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමින්. මේ අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. ඉතින් ළඟදිම හැමතිතුමා අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන යෝජනා ඉදිරිපත් කරයි. එකක් තියෙන විභාග බාර අඩු කරන්න. එක විභාගයක් ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. තාක්ෂණය උගන්වන්නේ නැහැ. ඒ වගේම වෘත්තීය විද්‍යාලය ඇති කරන්න. විශ්වවිද්‍යාලය සංඛ්‍යාව වැඩි කරන්න. එතපිට එකක් තියෙනවා. අධ්‍යාපනයේ අවසන් කරාම රැකියාවල ලබා ගන්නට අවස්ථා තියෙන්න ඕනේ. එහෙනම් රැකියා මේ රටේ තියෙන්න ඕනේ. මේකට කාරණා දෙකක් තියෙනවා. එමෙතුමා කරන්නේ මේ කාලයට සුදුසු රැකියාවල් යන්න අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. ඒතරොට ටික අපිට බාර දීලා තියෙන්නේ විශේෂයෙන්ම ඒ අලු
වර්ෂය ගැන මම අලුතෙන් කියන්න උවමනානේ. අපි දන්නවා මෙතන පිරුම් හර ළඟ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ තිබුණේ. දවසට විදුලි බලය තිබුණේ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලන. ආහාර නැහැ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ කවුරුත් ඒ යුගයට ආපහු යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අතු උස්සන්න කිව්වොත් කවුරුත් අතු උස්සන්නේ මෙරට විදේශ විනිමය උපයා ගැනීම සතුටුදායක මට්ටමක නොමැති බවත් සෑම වසරකම අවසානයේ අයවැය හිඟයක් පවතින බවත් ජනාධිපතිවරයා හිදී වැඩිදුරටත් කියා සිටියා. එම තත්වයේ මගහරවා ගැනීමෙන් නම් රට තුළ අපනයන ආර්ථිකයක් නිර්මාණය කර යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේදී මේක නොවන විදියට ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩි හිටු වුණාම තෙල් හොයාගෙන යන්නට වැඩක් නැහැ. රැකියා නැති වෙන්නට වැඩක් නැහැ. ඒ ඔක්කොම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න. අපිට මේ කාලේ කරන්න ගිහින් රටවල් වලින් සල්ලි ඉල්ලන්න තිබුණා. මං අකමැත්තෙන් හෝ ගිහින් හිඟා කෑවා. ඔබට අනාගතයක් ලැබලා දෙන්න. මං හිතන්නේ ඔබ සියලු දෙනාම වැඩිහිටි වෙලා ඉන්න සමාජයක කැමතියි කියලා ආණ්ඩුව ගිහින් හිඟා ගන්න. ඒ වගේම අපි ගත්තේ ණය පරණේව ආපහු ගෙවන්න තියෙනවා. මේ දවස්වල අපිට කියලා තියෙනවා ණය ගෙවන්න එපා පොලිය විතරක් ගෙවන්න. ඉතින් මේ ණය ගෙවන්න අවුරුදු 15ක් 20ක් යනවා. ඒක ගෙවන්නට නම් අපි හොඳ ආර්ථිකයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ආර්ථිකය පරිවර්තනය කරන්න තියෙනවා. ඊට තරඟකාරී ආර්ථිකයකට. අපි විදේශ විනිමය ලබා ගන්න ප්‍රමාණය මදි. අපිට හැම වෙලෙම හිඟයක් තියෙන අවුරුද්ද අවසානයේදී අතිරික්කයක් නැහැ. අතිරික්කයක් ලබා ගන්න තියෙනවා. එහෙනම් අපි ලෝක වෙළඳ පොළට එකතු වෙන්න ඕන. අපි ජපානයේ, වියට්නාමයේ, සිංගප්පූර වාගේ අපේ බඩු භාණ්ඩය අපි විශේෂයෙන්ම අපනයනය කරන්න. අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. එකම අලුත් දැනුම තියෙනවා. ඔබ සීල දෙනාම පිට වෙනකොට ඒ දැනුම තමයි තියෙන්නේ. එක අතකින් තියෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. අනික අතෙන් තියෙයි බ්ලොක්චේන් ටෙක්නොලොජි, 3D ප්‍රින්ටින්. මේවා අද අපේ පාසල් වලවත් ආර්මික විද්‍යාලවලත් විශ්වවිද්‍යාලවලත් උගන්වන්නේ නැහැ. ආරම්භ කළා තියෙන. ඉතින් මේ ටික ගෙනියන්න තියෙන. ආර්ථිකය පරිවර්තනය කිරීමේ නීතිය හඳුන්වා දෙන බවද එහිදී වැඩිදුරටත් දස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා. මම අලුත් නීති ගේනවා විශේෂයෙන්ම ආර්ථිකය පරිවර්තනය කිරීමේ නීතිය ගේනවා. එතනින් තමයි පිටිරියට යන්නේ. මට ඕනේ හොඳ ආර්ථිකයක් මේ රට හදලා දෙන්න. හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඔබට හදලා දෙන්න. ඊට පස්සේ ජීවත් වෙන්න අනාගතේ හොඳ ආර්ථිකයක් ඇති කරන්න. ආපහු පෙට්‍රල් හිඟයක් නැතුව, ආපහු පෝර හිඟයක් නැතුව, ආපහු බේත් හිඟයක් නැතුව රැකියා නැති වෙන තැන වෙනුවට රැකියා ඇති කරන්න එක දියුණු කරන්න. ඒකයි අපේ පරමාර්ථය. ඒ නිසා ඒකේ වැදගත් කාරණයක් අපේ කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ කැබිනට් මණ්ඩලයේ හැටියට ඔබේ අනාගතයට ඕනේ ආර්ථික ප්‍රතිසංස්කරණේ කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
2024 වසරේ අපොස උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. එමෙන්ම 2025 වසරේ නව පාසල් වාරයේ ජනවාරි මාස දෙවනදා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. විභාග කාලස්ථාන කල් ගියා ඒ ඉල්ලීම නිසා දැන් උසස් පෙළ අවසානයි උත්තර පත්‍ර පරීක්ෂා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මැයි ජූනි වල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පෙර ආත්වෙහි ප්‍රතිඵල නිකුත් කළා. සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනවා. ඒ වගේම මේ වාසියේ අවසානයේදී දෙසැම්බර් මාසය වෙන විට මේ වසරේම උසස් පෙළ විභාගයේ පැවැත්වීමට සීලු කටයුතු යොදලා තිබෙනවා. ඒ නිසා 2025 වෙන විට COVID-19 නිසා රටේ පැවතිච්චත්වේ නිසා පස්සට ගිය විභාග දෙකම අපි ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ඉහළට එසවා තබෙන අවස්ථාවකදී අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාව ලැබුණා. අපි ඊළඟ වාරය ආරම්භ කරන්නේ ප්‍රථම වාරය ලබන සඳුදා 19 වෙනිදා තමයි ආරම්භ කරන්නේ. අපි ආරම්භ කරන්නට හිටියේ ජනවාරි 2 වෙනිදා. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පිට උසස් පෙළ විභාගය සති 5ක් කල් දන්වීම නිසා තමයි පෙබරවාරි 19 අපිට පටන් ගන්න සිදුනේ. නමුත් මේ වර්ෂයේ අවසාන වෙන විට සියලු විෂය නිර්දේශ ආවරණය කළා. පාසල් වාරසතහන මේ වර්ෂයේ අවසන්දී අවසන් කිරීමටයි සැලසුම් කළා තිබෙනවා. 2025 වර්ෂයේ සුපුරුදු පරිදි ජනවාරි මාසයේ 2 වෙනිදා වෙන විට පාසල් ආරම්භ කරන්නට වාරසතහන් සකස් කළා. 2023 වසරේදී පාසල් පෙළපොත් සහ නිලැඳුම් සඳහා වෙන් කළ මුදලට වඩා රුපියල් බිලියන 19ක් වැඩිපුර වියදම් කිරීමට මෙම වසරේදී සිදු වූ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් පැවසුවේ. අපිට දරුවෝ ලක්ෂ 44කට මේ 24 වසරේට අදාළ සියලු පෙළපොත් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් වාරය බෙදා හැරීමටත් එවැගේම අපේ නිලැඳුම් වල වටිනාකම මුළු වටිනාකම බිලියන 605ක් පෙළපොත් සඳහා බිලියන 12ක් මේ දෙකේම වටිනාකම රුපියල් බිලියන 19ක් නැත්නම් මිලියන 19000ක් මේ සඳහා 2018 වර්ෂයේ වැය කළේ පෙළපොත් වලට බිලියන 4.5යි නිලැඳුම් වලට බිලියන 3.5යි දෙකටම ගියේ බිලියන 8යි එදා බිලියන 8ක් වැය කළා බෙදපු නිලැඳුම් සහ පෙළපොත් අද බිලියන 19ක් වැය කරන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ සියල්ල අභිෝග වුවත් රජය අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානය දීලා තමයි මේ කටයුතු සිදු කරන්නේ රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්ති සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙන් ඊදිනෙදි ආරම්භ කළ වැඩවර්ජන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේද පැවැත්වීම නියමිත බව වෘත්ති සමිති පවසනවා. ඒ අද දහවල් පැවති සාකච්ඡාවේදී මතුවූ එකඟතාව මතයි. අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩවර්ජන පිළිබඳ තීරණයක් ගන්නා පපයි වෘත්ති සමිති පවසන්නේ. මේ සෞඛ්‍ය වෘත්ති සමිති සඳහනේ කඳුම් කරු රවී කුමුදේෂ්. සෞඛ්‍ය සේවා වෘත්ති සමිති සඳහනේ විදිහට අද දහවල් නායකත්ව මණ්ඩල රැස්වීමේදී අපි තීරණය කරනු ලැබුවේ මේ සඳහා යහපත් ප්‍රතිචාර නැති නිසා වර්ධන ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න. නමුත් මේ මොහොතේදී නැවත වතාවක් සෞඛ්‍ය ඇමතිවරයා මේ ගැටලුවට මැදිහත් වෙලා සාකච්ඡා කිරීමට එකඟතාවය පළ කරලා තියෙනවා. එම එකඟතාවය පිළිබඳව අපි අද දවසේ නැවත වතාවක් නායකත්ව මණ්ඩලය රාත්‍රී 8ට කැඳවලා තියෙනවා. අපි මේ සෑම ප්‍රතිචාරයක්ම ඉතාම සියුම්ම මැන බලනවා කිරමින් ඒ වගේම ඒවා පිළිබඳව සැලකිල්ලක් යොදවමින් තීරණ ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි සෞඛ්‍ය වෘත්ති සමිති විදිහට එක පැයක් හෝ වැඩිපුර වර්ධන ක්‍රියාමාර්ගයක් රෝහල් ඇති කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. කොහොම නමුත් ඒ නිසා අපි අද දවසට දෙවන වතාවටත් අපේ නායකත්ව මණ්ඩලය කැඳවලා තියෙනවා. ඒ නායකත්ව මණ්ඩල රැස්වීමේදී අපි නැවත වතාවක් දහවල් ගනු ලැබූ තීරණය සමාලෝචනය කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩවර්ජන සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. දේශපාලනික වෘත්තිය සමිති ජනතාවට එරෙහිව දේශද්‍රෝහීව සිදු කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට එරෙහිව පියවර ගැනීම ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ යුතු කරුණක් බවට පත් වෙනවා. ඒත් අපිට හරි කනගාටුයි කියන්න ඊයේ වෙන විට වෘත්තිය සමිති 72ක් කිව්වට අඩුතරමින් 72 දෙනෙක්වත් මේ ස්ට්‍රයික් වල ජාතික රෝහලේ වගේ ස්ථානවල හිටියේ නැහැ. එතකොට ඒක ඉන්නේ නැතුව ඒ ජාතික රෝහලේ ඒ සේවකයන් ස්ට්‍රයික් කරනවා කියන ප්‍රමාණයනුත් 60ක් විතර සේවයට වාර්තා කරලා තිබ්බා. අද වෙන විට ඒ ප්‍රමාණය තව වැඩි වෙලා තියෙනවා. මෙහෙම ගියාම තව දවස් 2-3ක් ඔය ස්ට්‍රයික් එක වෙන්න ඉඩරියොත් 90%ක්වත් අඩුතරමින් සේවයට වාර්තා කරන තත්ත්වයක් උදා වෙනවා. හැබැයි අපි කියන්න ඕනේ වැඩවර්ජකයන්ට නම් මූණ වහගන්න වෙනවනේ. වැඩවර්ජන රැල්ල නවත්තන්න පුළුවන් එකම ක්‍රමය ලැබ් වලින් සහ වෙනත් කාර්යයන් ඔක්කොම පුද්ගලික අංශයට වාර දීම. සුළු සේවා අංශය සම්පූර්ණයෙන් වාර දෙන්න පෞද්ගලික අංශයට. බලන් යද්දී ඔක්කොම රාජ්‍ය සේවකයෝ නේ. මේකේ ඉන්න හරියක් ඉන්නේ රාජ්‍ය සේවකයෝ. ඉස්පිරිතාලේක 100%ක් රාජ්‍ය සේවකයෝ ඉන්න ඕනේ. ඉතින් මේවා අයින් කරන්න නිකම් මේ පෝස්ටර් ගැහුවා කැම්පේන් වලට උදව් කරා කියලා රස්සා දෙන ස්ථානයක් බවට පත් කළා. සෞඛ්‍ය වෘත්ති සමිති ආරම්භ කළ වැඩවර්ජනයේ හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට අද දිනේද දැඩි බලපෑමක් එල්ල වුණා. කෙසේ වෙතත් වැඩවර්ජනය අඛණ්ඩව දෙවන දිනටත් සිදු කිරීම හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අද දිනේද යුද හමුදා බට පිරිස් යොදවා තිබුණා.
සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රචනා කළ පළමු චරිත අපදානිය මාර්තු මාස 5 වනදා ඉරිදී දැක්වීමට නිමිතයි. මෙම කෘතිය රචනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්. නුවරාව මල්වතු අස්කිරි මහනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්න මගේ චරිත අපදානිය තොරට වදින දවස මාර්තු 5 වෙනිදා ඒ උත්සවය වෙනුවෙන් මේක පළවෙනි පාරට සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ක්‍රයන් චරිත අපදානිය දීලා තියෙන්නේ කියලා මගේ ලියලේ වුණාට පස්සේ මම දැනගත්තා. පාර්ලිමේන්තුවේ පුස්තකාලේ වැඩ කරන සාමාජිකයෙක්. ඊට කලින් ඉංග්‍රීසියෙන් නම් ජයජවදර මහත්මයා, ඊට පස්සේ මේ කොතලාවල මහත්මයා, තවත් තමුණුගම මහත්මයා ක්‍රයන් චරිත අපදාන ලියලා තියෙනවා. සිංහලෙන් පළමු වරට අදට වදින මේක. මේක මාර්තු 5 වෙනිදා මම ඉගෙනගත්ත කොළඹ ආනන්ද විද්‍යාලයේදී එළි දක්වන අවස්වරුවේ. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. ඒ පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ ප්‍රථමයෙන් පන්දුල පහර දුන්න ඇෆ්ගනිස්තානයේ පන්දු අර 48යි පන්දු දෙකක් අවසානයේ සිල් දෙනදවි ලකුණු 266ක් රැස් කළා. අස්මතුල්ලා, ඔමාර් සායි ලකුණු 54ක් සහ අහමඩ් ෂා ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 45කට කඩළු 3යි. අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල දනංචි අතර කඩළු 2 බැගින් බෙදී ගියා. පිළිතුරුම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව පන්දු අර 3ක් අවසානයේ කිසිවෙකු දෙවි ලකුණු 23ක් රැස් කරගෙන සිටිනවා. ඉන්දුනීසියාවේ මැතිවරණය සම්බන්ධයෙන් ලෝපුරා මේ වන විට කතා බහක් මතුව ඇති සමයක ඔවුන් ක්‍රියාත්මක කළ නව නීතියක් පිළිබඳවද මේ වන විට නව කතා බහක් මතුව තිබෙනවා. ඒ ලොව වඩාත් සංචාරක ආකර්ෂණයට ලක් වූ ප්‍රදේශයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපත් ප්‍රදේශයේ නැරඹීමට පැමිණෙන විදේශිකයින්ට අද සිට ක්‍රියාත්මක වන පරිදි ඩොලර් 10ක ඇතුළු වීමේ බද්දක් පැනවීමට තීරණය කිරීමයි. ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ ප්‍රදේශයේ සංස්කෘතිය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවරකත් බවයි. කෙසේ වෙතත් බාලි වෙත පැමිණෙන සංචාරකින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ඉක්ොත් සමයේ දැඩි කතාබහක් මතුණා. යාත්‍ර විදේශීය සංචාරකෙන් පුදුබිම් ආශ්‍රිතව නිර්වත් ඡායාරූප ගැනීම ප්‍රධාන වනවා. පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුල පමණක් සංචාරකෙන් මිලියන 4.8ක් බාලි දූපත් වෙත පැමිණ තිබුණා. Net News. Net News නිමාව. Net News දවස ගැටියන් රාත්‍රී 9ට. වැඩිතුර උතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News. Ubavenuen. Divihimien.